වර්ෂ 1815 වෝටලූ සටනේදී පරාජයට පත් නැපෝලියන් අධිරාජ්‍යාව ශාන්ත හෙලේනා දූපතට පිටුවහල් කරනු ලැබූ අතර දශකයක් පුරාවට මුළු යුරෝපයම බිහිතියට පත් කළ නැපෝලියානු යුදමාලාව අවසන් වුණා. ඉතින් නැවතත් මෙවැනි යුද්ධයක් යුරෝපය තුළ ඇතිවීම වළක්වා ගැනීම සඳහා යුරෝපීය බලවතුන් කටයුතු කරන්න පටන් ගත්තා. කෙසේ වෙතත් දැඩි ව්‍යාප්තකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ රුසියානු අධිරාජ්‍ය මෙම සාමය රැකගැනීමේ ක්‍රියාවලියට දැඩි බාධාවක් වෙන්න පටන් ගත්තා. ටික කාලයක් පුරාවට යුරෝපානු දේශපාලනය ස්ථාවරව පැවති නමුත් 1853 දී ඒ සියල්ල උඩු යටිකුරු වුණා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ ඡායාරූප ගත කළ පළමු යුද්ධය වන ක්‍රිමියානු යුද්ධය ගැනයි. වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එක්දා 1853 වන විටදී බෝල්කන් ප්‍රදේශය, මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු ප්‍රදේශ රැසක්ම ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය යටතේ පැවතුණා. ශුද්ධ උදේශය හෙවත් පලස්තීනයත් ඔටෝමන්වරු යටතේ පැවති නමුත් එහි සියලුම ක්‍රිස්තියානි දේවස්ථානවල භාරකාරීත්වය තිබුණේ රුසියානු අධිරාජ්‍යා යටතේයි. එහෙත් 1852 දී ප්‍රංශ රජය පෙරලා දමා බලයට පැමිණි තුන්වන නැපෝලියන් අධිරාජ්‍යා ශුද්ධ උදේශයේ දේවස්ථානවල භාරකාරීත්වය තමාට ලබා දෙන ලෙස තුර්කි සුල්තාන් අබ්දුල් මජීද්ගෙන් ඉල්ලා සිටියා. මේ තුන්වන නැපෝලියන් අධිරාජ්‍යා අපි හැමෝම වගේ දන්න ප්‍රසිද්ධ නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යාගේ බෑනා කෙනෙක්. ප්‍රංශයට නැති වූ කීර්තිය ආපසු ලබා ගැනීමට එතුමා ක්‍රියා කළ අතර ශුද්ධ උදේශයේ දේවස්ථානවල භාරකාරීත්වය ලබා ගැනීමට කටයුතු කළේද ඒ අනුවයි. තුන්වන නැපෝලියන්ගේ ඉල්ලීමට තුර්කි සුල්තාන්වරයා කැමති වුණත් රුසියානු බලපෑම් හමුවේ ස්ථීර තීරණයක් ගැනීමට නොහැකිව අසරණ වුණා. කෙසේ වෙතත් අවසානයේදී සුල්තාන් අබ්දුල් මජීඩ් ප්‍රංශ අධිරාජ්‍යයට සහයෝගය ලබා දුන්නා. මෙය ද්‍රෝහී ක්‍රියාවක් ලෙස දුටු රුසියානු අධිරාජ්‍යා වූ නිකලස් තුර්කි අධිරාජ්‍ය ආක්‍රමණය කළා. මෙම සිදුවීමෙන් කලබලයට පත් යුරෝපීය බලවතුන් වහාම ක්‍රියා කිරීමට පටන් ගත්තා. ඔස්ට්‍රියාව, ප්‍රශියාව හා ස්පාඤ්ඤ මධ්‍යස්ථව සිටීමට තීරණය කළ අතර මහබ්‍රිතාන්‍ය හා ප්‍රංශය රුසියාවට විරුද්ධව රාජතාන්ත්‍රික පියවර අනුගමනය කරා. එහෙත් යුද්ධය රුසියාවට වාසි සහගත වනවාත් සමගම ප්‍රංශය හා බ්‍රිතාන්‍ය රුසියාවට විරුද්ධව යුද ප්‍රකාශ කළා. මේ නිසා රුසියාව වහාම තම සේනාංක තුර්කි දේශසීමාවෙන් ඉවත් කරගත්තා. මොකද රටවල් තුනකට විරුද්ධව විදේශ භූමියකදී සටන් වැදීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඉතින් සන්ධානගත බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා තුර්කි හමුදාව යුද්ධය රුසියානු භූමියට රැගෙන ගියා. ඔවුන් රුසියාවට කළු මුහුදේ තිබෙන බලය අඩපණ කිරීම මූලික කර ගනිමින් ක්‍රිමියානු අර්ධද්වීපයට ගොඩ බැස්සා. එනමුත් යුද සැලසුම් සකස් කරන්නන්ගේ දුර්වලතාවය නිසා ක්‍රිමියාවේ ගොඩ බැසි දසදහස් ගණනක සේනාවට සරිලන සැපයුම් තිබුණේ නැහැ. සොල්දාදුවන්ට අව්වට වේලෙමින් බැස්සට තෙමෙමින් නිදාගැනීමට සිදුවුණු අතර අශ්වයන්ව හා මීයන්ව පවා ආහාරයට ගැනීමට සිදුවුණා. ඒ කොහොම වුණත් සන්ධානගත හමුදාව රුසියානුවන්ගේ වැදගත්ම බලකොටුවක් වූ සෙවස්ටපෝල් බලකොටුව වැටලීමේ අරමුණින් දකුණට ගමන් කිරීමට පටන් ගත්තා. අල්මා ගංගාව අසලදී ඔවුන්ට රුසියානු සේනාවක් මුණගැසුණු අතර ක්‍රිමියානු යුද්ධයේ පළමු සටන ආරම්භ වුණා. සෙබළුන් ප්‍රමාණයේ තිබූ අඩුපාඩුව නිසා රුසියානුවන් පරාජයට පත් වී සෙවස්ටපෝල් බලකොටුව වෙත පසුබැස්සා. සන්ධානගත හමුදාවත් රුසියානුවන් පසුපසින් පැමිණි අතර සෙවස්ටපෝල් බලකොටුව වටකරා. සතුරු සේනා බිඳ දැමීමට රුසියානු සේනාව කිහිප වරක්ම උත්සාහ කළ නමුත් ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ.
එසේම සිරවී සිටින සේනාවට උපකාර කිරීම සඳහා රුසියානුවන් එල්ල කළ සෑම ප්‍රහාරයක්ම වගේ දරුණු ලෙස අසාර්ථක වුණා. 1855දී සාඩිනියාවත් රුසියාවට විරුද්ධව යුද ප්‍රකාශ කළ අතර රුසියාවේ තත්ත්වය තවත් නරකතට හැරෙන්නට පටන් ගත්තා. එහෙත් රුසියාවේ නව අධිරාජ්‍යාවට පත් වූ දෙවන ඇලෙක්සැන්ඩර් කෙසේ හෝ යුද්ධය දිගටම කරගෙන යාමට තීරණය කළා. එතුමා නැවතත් තුර්කි දේශ සීමාවලට පහර දීමට කටයුතු කළත් කිසිවක් සාර්ථක වුණේ නැහැ. එසේම 1855 සැප්තැම්බර් මස සෙබළුන් ලක්ෂ ගණනක් මරණයට පත්වීමෙන් පසු සැවැස්ටපෝල් බලකොටුව සන්ධානගත හමුදාව විසින් අල්ලා ගත්තා. මේ අතරතුර යුද්ධයේදී ලබාගත් ඡායාරූප හා ඒ ගැන විස්තර යුරෝපය පුරා පුවත්පත්වල පළවෙන්න පටන් ගත්තා. කිසිදු තේරුමක් නැතුව ඇදී යන යුද්ධයේ බියකරු බව ජනතාවට දැනෙන්න පටන් ගත් අතර වහාම යුද්ධය නවත්වන ලෙස සාමාන්‍ය ජනතාව පාලකයන්ට බලපෑම් කරන්නට වුණා. කොටින්ම කිව්වොත් මහ බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වූ පර්ල් මර්ස්ටන් සාමිවරයාට යුද්ධය දිගටම කරගෙන ගොස් රුසියානු අධිරාජ්‍ය බිඳ දැමීමේ සැලසුම් අත්හරින්නට වුණා. එසේම යුද්ධය තවදුරටත් ඇදී ගියහොත් ඔස්ට්‍රියාව ප්‍රශියාව හා ස්වීඩනය තමාට විරුද්ධව යුද ප්‍රකාශ කරාවි කියලා බියට පත්වුණු දෙවන ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යත් සාමසාකච්ඡා සඳහා එකඟ වුණා. ඒ අනුව 1856 මාර්තු 30 වනදා පැරිසියේදී ගිවිසුමක් අත්සන් කෙරුණු අතර යුද්ධය අවසන් වුණා. නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.